ආයුබෝවන් වාසනාවන් සුබ දවසක් වේවා ලංකාවාසී ලෝවාසී ඔබ සියලුම දෙනාටම එවැගේම හොරොස්කෝප් ශ්‍රී ලංකා YouTube channel එක හරහා ඔබ හා සම්බන්ධ වෙන මම ජ්‍යොතිෂ විද්‍යායුභූෂණ ජ්‍යොතිෂවේදී ගයාන් සෙනරත් ආරච්චි ඔබගේ හදදිනු YouTube channel එක හරහා හැමදාමත් වාගේ වීඩියෝ එවපු මම ඔබ වෙනුවෙන් මේ වතාවෙත් वीडियो එකක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ කියන්නේ ඔබට වාර්ෂික පලාපල මාසික පලාපල සිංහල වෘදු පලාපල සති පලාපල ආදී වශයෙන් මම ලග්න පලාපල ප්‍රමාණයක් මම channel එක හරහා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරා මේ සැරේ සෝදානම් වෙන්නේ 2023 සැප්තැම්බර් මාසයේ 1 වෙනිදා ඉඳලා 30 වෙනිදා දක්වා මේ මාසයේ ඇතුළත මේ ලග්න හිමියන් 12 දෙනාට ලංකාවාසී ලෝවාසී කියන ඔබ සියලුම දෙනාට මේ රාජාචාරය කරකෙන්නේ කෙසේද කියලා කියන තමයි සෝදානම් වෙන්නේ. මේ channel එකට මම හැමදාමත් වගේ වීඩියෝ ඉදිරිපත් කරා. ඔබගේ මේ channel එක subscribe කරලා මේකට සම්බන්ධ වෙන්න මගේ වීඩියෝ මෙන් ඉදිරියටත් නරඹන්න පුළුවන්. ඒ වගේම මෙම ලග්න පලාපල විස්තරය මේක පොදු ලග්න පලාපල විස්තරයක් ගෙනෙන්නේ. මේ ලග්න පලාපල විස්තරය පොදුවේ හින්දා ඔබට පෞද්ගලික ජන්මපත සටහනක් වෙනම උපත්තියෙම තියෙනවා. මෙම ජන්මපත්‍ර සටහනට අදාළව හැම කෙනාටම වෙනම පොදු ලග්නයක් තියෙනවා. මේ ලග්නයට වෙනස් වෙච්ච තමන්ගේ උපත්ති කේන්ද්‍ර සටහනට අනුව තමන්ට අවශ්‍ය කාරණාවක් තියෙනවා නම් ජ්‍යොතිෂමය වැඩකටයුත්තක් තියෙනවා නම් ඒක ඉතිරි සිද්ධ කරගන්න මහා සම්බන්ධ වෙන්න පුළුවන්. මම ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ජ්‍යොතිෂ සේවාවන් අතර මෙන්න මේ වගේ සේවාවන් මම සිද්ධ කරනවා. උත්පත්ති ජන්මපත්‍ර සාදා දීම සිද්ධ කරනවා ජ්‍යොතිෂ සේවාවක් වශයෙන්. ඒ වගේම විශ්මිත පලාපල ප්‍රකාශයක් සිද්ධ කරනවා. සුබ මුහූර්ත සාදා දීමේ කටයුතු කරනවා. ඒ වගේම විවාහ පොරොන්දම් පරීක්ෂාව සිද්ධ කරනවා. ඒ වගේම විවාහ නැකත් පත්‍රය සාදා දීමේ කාර්යය සිද්ධ කරනවා. ඒ වගේම සෙත් වඩන කවි නිර්මාණය කරනවා. මාසින් ඉදිරිපත් කරන අලුත්ම වැඩසටහනක් සෙත් වර්ණ කවි මේ රචනා කිරීම. ඒ වගේම නැකත් පත්‍රයකුත් සමග මල්වර පලාපල ප්‍රකාශයක් නිකුත් කරනවා මල්වර පලාපල විස්තරයක්. ඒ වගේ ජ්‍යොතිෂමය සේවාවන් මගේ අතින් සිද්ධ වෙනවා. ඔබට අවශ්‍ය මේ වගේ අවශ්‍ය ඕනෑම ජ්‍යොතිෂමය කටයුත්තක් තියෙනවා නම් මහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ ජ්‍යොතිෂමය සේවාවන් වලට අමතරව මා විසින් මේ දේව පූජා සිද්ධ කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ඒ කියන්නේ පූජාමය කටයුතු වශයෙන්. ඒ වගේම සෙත් වඩන කවි ගායනා කිරීමේ කටයුතු සිද්ධ කරනවා. රචනා කරනවා වගේම ගායනා කිරීමේ කටයුතු සිද්ධ කරනවා. මේවා තමයි මා විසින් සිද්ධ කරන ජ්‍යොතිෂමය සහ පූජාමය වැඩ කටයුතු. මේ මෙවැනි දෙයක් ඔබට පෞද්ගලිකව අවශ්‍යතාවයක් ඇති වුවහොත් මහා සම්බන්ධ වෙන්න පුළුවන්. තිරයේ දිස්වන දුරකථන අංකයට SMS පණිවිඩයක් යොමු කරන්න. ඒ මගින් මහා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තිරයේ දිස්වන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඒ හරහා මහා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාගේ Facebook ගිණුම හරහා ගයාන් සෙනරත් ආරච්චි කියන Facebook ගිණුම හරහා Messenger පණිවිඩයක් තබමින් මහා සම්බන්ධ වීමේ අවස්ථාවක් ඔබට උදා කරලා තියෙනවා. ওই අවස්ථා තුන මගින් මහා සම්බන්ධ වෙන්න පුළුවන්. ගයාන් සෙනරත් කියන Facebook පිටුව හරහා මහා සම්බන්ධ වෙන්න පුළුවන් Messenger හරහා. එවැනි ක්‍රම කීපයකින් මහා සම්බන්ධ වෙන්න පුළුවන් ඔබගේ පෞද්ගලික ජ්‍යොතිෂමය වැඩ කටයුත්තක් කර ගැනීම සඳහා. 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 1 වෙනිදා ඉඳලා 30 වෙනිදා දක්වා සැප්තැම්බර් මාසයේ තුල ප්‍රධාන ලග්න හිමියන් 12ට කෙසේද ලංකාවාසී ලෝවාසී ඔබ සියලුම දෙනාට මේ ලග්න 12 කෙසේ බලපාවිද මේ මාසයේ කියන සැප්තැම්බර් මාසයේ කෙසේ බලපාවිද කියන එක ගැන කතා කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. අපි බලමු මේෂ රැසින් නිපදුන පුජ්‍යලයාට මේ සැප්තැම්බර් මාසයේ කෙසේ බලපාවිද කියලා. ඔබ උපත්යෙන් මේෂ රැසින් ඉපදුනා නම් ඔබගේ ශරීරයට අපහසුතා මතුවීම නිසා මානසික හිංසන ගති ඇති වෙන්න පුළුවන් මාසයක් වෙනවා මේ සැප්තැම්බර් මාසයේ මුල් කාල සීමාව ඇතුළත. මේ සැප්තැම්බර් මාසයේ මුල් කාල සීමාවේ සතුරන් සමග ආරවුලකට මැදි වෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒ හින්දා සැප්තැම්බර් මාස මුල් කාලය තරමක් මේෂ ලග්න හිමියන්ට මේෂ රැසෙන් ඉපදුන ඔබට තරමක් අහිතකර කාලයක් කියලා කියන්න පුළුවන්. නමුත් මේෂ රැසෙන් ඉපදු වෙච්ච ඔබට මාසයේ අවසාන කාලය වෙද්දී තරමක් සුබදායක තත්වයක් මතුවෙනවා. මතුවෙනා වූ සතුරන් මර්ධනය කරගන්න පුළුවන්. අලුතෙන් සතුරන් බෙහෙමක් සිද්ධ වෙන්නේ නැහැ. නැති කාලවකවානුවක් වෙනවා. ඒ වගේම පැවතියා වූ දුක්ඛම් කටළු ආදීන් නිදහස් වීමක් සඳහා විවිධ ආධාර උපකාර ලැබීමට ඇතිවන කාල සීමාවක් වෙනවා. මේෂ රැසෙන් ඉපදුන ඔබට මේ මාසයේ සුභ අසුභ මධ්‍යස්ථව තමයි ගත කරන්න සිද්ධ වෙන්නේ. වෘෂභ රැසෙන් ඉපදුන අයට මේ සැප්තැම්බර් මාසය කොහොමද කියලා අපි බලමු. වෘෂභ රැසෙන් ඉපදෙච්ච ඔබට ස්ථාන ගේදුර ඉඩකඩම් පිළිබඳ නැති කරදර ඇති වෙන්න පුළුවන් කාලවකවානුවක් වෙනවා. ඒ වගේම රෝගී තත්ත්වය ගැන කල්පනා කරොත් අධික රුධිර පීඩනය වගේ තියෙන අයට මේ මාරක පීඩා වගේ ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ටිකක් මේ හරිම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන වෘෂභ ලග්න හිමියා. ඒ වගේම සතුරුන්ගේ සතුරු ක්‍රියා පිළිබඳව හිත රාශිගතව මේ තමන්ගේ හිතට බයක් ඇති වෙන කාල සීමාවක්, ඒ වගේ කාල ගෙවීමට සිදු වෙන කාල සීමාවක් වෙනවා. එහෙම හිතෙන් වැටෙන්නේ නැතුව හොඳට මේ කාලය ගත කරන්න ඔබ තමන් දැනගන්න ඕනේ. ඒකට යුත්තේ ඒ විදිහට හිත හදාගන්න. ඒ වගේම තමන්ගෙන් හෝ පිටස්තර කිසියම් බලපෑමක් නිසා තමන්ගේ හිතට පොඩි කැළඹිලි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වෘෂභ ලග්න හිමියන්ට මේ මාසය නම් තරමක් සුඵලදායක තත්ත්වයක් කියන්න අමාරුයි. ඒ හින්දා වෘෂභ රැසෙන් ඉපදෙච්ච ඔබ තරමක් පරිසංකාරීව කටයුතු කරන්න ඕනේ. මිථුන රැසෙන් ඉපදුන ඔබට අපි බලමු මේ 2024 සැප්තැම්බර් මාසයේ කොහොමද කියලා. 2024 සැප්තැම්බර් මාසයේ මිථුන ලග්න හිමියෙක් නම් ඔබ ලක්ෂ්මී දෙවියන් අදහනවා නම් අන්නේ ඇයට මූල්‍ය සම්පත් ගෙන දෙන කාල සීමාවක් වෙනවා. ලක්ෂ්මී දෙවියන් අදහන්න උපරිම උත්සාහ ගන්න මේ මිථුන ලග්න හිමියෙක් නම්. මොකද ලක්ෂ්මී දෙවියෝ කියන්නේ මුදලට ආදායමට අධිපති කෙනා. ඒ හින්දා ඒ දිව්‍යන් වහන්සේ දිව්‍යාංගනාව අදහන්න මේ එතකොට මූල්‍ය සම්පත් ගලාගෙන ඉන්න පුළුවන් කාලයක් වෙනවා. ඒ වගේම විවිධ උසස් අයගෙන් ගරු සැලකිලි නම්බුනාම ලැබෙන කාල සීමාවක් වෙනවා මිථුන ලග්න හිමියන්ට. මේ පිළිබඳව බොහෝ අවධානයෙන් කටයුතු කරන්න උනන්දු වෙන්න කියලා කියන්න ඕන. ඒ වගේම දෙමාපියන්ට අලුතෙන් කරදරකාරී තත්ත්ව මතුවෙන්න පුළුවන් මේ කාල සීමාවේ. ඒ හින්දා දෙමාපියන් අර පරිස්සමෙන් බලා ගන්න. ඒ අයට සතු සප්පායම් කරලා ඒ අදාළ කාර්යයන් සිද්ධ කරන්න දෙමාපියන්ගේ පැත්තෙන්. ඒ වගේම ගේදොර වටා කලෙලි කර සුද්ධ පවිත්‍ර කරගන්න කාල වකවානුවක් වෙනවා. මොනවා හරි උත්සවවත්තාවක් මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් හින්දා මේ ගේදොරේ වටපිටාව සුද්ධ පවිත්‍ර කරගෙන කලෙලි කරගන්නා වූ කාල සීමාවක් තමයි මේ මිථුන ලග්න හිමියන් අලංකාරවත් ලෙස ජීවත් වෙන මාසයක් වෙන්න පුළුවන්. මිථුන ලග්න හිමියන්ට මේ මාසය. කටක රැසෙන් ඉපදුන අයට අපි බලමු මේ සැප්තැම්බර් මාසේ කොහොමද තත්ත්වය කියලා. කටක රැසෙන් ඉපදිච්ච අයගේ සැප්තැම්බර් මාසේ මුල් කාල සීමාව එක් විදියකට, පසු කාල සීමාව තවත් විදියකට තමයි ගත වෙන්නේ. සැප්තැම්බර් මාසයේ මුල් කාල සීමාව තුළ එයාලට තරමක් අසුභකාරී තත්ත්වයන් ක්‍රියාත්මක වුවත් එහි සැප්තැම්බර් මාසයේ අගභාගයට යද්දී තරමක් හොඳ කාල සීමාවක් බවට පත් වෙනවා කටක රැසින් ඉපදුන අයට. කටක රැසින් ඉපදිච්ච මේ ජන්මීන්ගේ මේ මාසය තුළ මුහුණට නම් එතරම් සුබදායක තත්ත්වයක් කියන්න අමාරුයි. මුහුණේ සීරීම් තත්ත්ව ඇති වෙන කාල සීමාවක් මුහුණ වෙනස් වෙන සූළු, ඒ කියන්නේ සීරීම් තත්ත්ව වගේ තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම මුහුණේ කැසීම් තත්ත්ව, ලප පළු දැමීම් ආදී තත්ත්ව ඇති වෙනවා. ලස්සන මුහුණ අවලස්සන වීමේ කාල සීමාවක් තමයි මේ සැප්තැම්බර් මාසේ මුල් කාල සීමාව මේ කටක ලග්න හිමියන්ට. නමුත් සැප්තැම්බර් මාසේ අග කාල සීමාවට යද්දී අලුතින් නව තනතුරු තානාන්තර, ඒ වගේම තත්ත්වයන්ගෙන් තමන් උසස් වීම ආදී තත්ත්ව ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒ වගේම තමන් ව්‍යාපාරයක් කරනවා නම් ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ යම් යම් ලාභ ඇති වෙන්න පුළුවන්. ඊ타ත්ම සාර්ථක ලාභ ප්‍රයෝජන ඇති වෙන මාසයක් වෙනවා. මාසයේ අග භාගයේදී කටක ලග්න හිමියන්ට මාසයේ මුල් භාගයේ තරමක් අහිතකර ලෙස ගත වුණත් මාසයේ අග භාගයට යන්න ඊ타මත් සාර්ථක මාසයක් කියලා කියන්න පුළුවන්. සිංහ රැසින් ඉපදුන අයට අපි බලමු මේ සැප්තැම්බර් මාසය කෙසේ බලපාවිද කියලා. සිංහ රසයෙන් ඉපදිච්ච ඔබට පෙරදී නොතිබුණා වූ ආකාරයේ يعني කලින් තිබ්බේ නැතුව නැති විදියට තමන්ගේ ලොකුකම ආඩම්බරකම උඩඟු අහංකාර කිසිවෙකුටත් යටත් නොවන වගේ ගති ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ වගේ සිතුවිලි මතුවෙන්න පුළුවන්. කාල සීමාවක් තමයි තමන් ලොක්ෙක් කියලා ටිකක් උඩින් ඉන්න කාල සීමාවක් වගේ කාලයක් තමයි ගත කරන්නේ සිංහ ලග්න හිමියන්ට මුල් කාල සීමාවේදී. ඒ වගේම ඒ වගේ දේවල් සිද්ධ කරයින් පස්සේ තමන්ට දුක කඳුල වේදනාව පසුතැවිල්ල ශෝකය වගේ දේවල් ඇති වෙනවා. පස්සේ කල්පනා වුණාන් පස්සේ මම මේ ලෝකම් කරා අරේ මේව කල්පනා වුණාම පස්සේ අර වගේ පසුතැවිලි දායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒ වගේම සිංහ ලග්න හිමියන්ට මේ මුහුණේ කුරුලෑ ගතිය ඇතිවීම ආදී ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මුහුණේ පොඩි අවලස්සන ගතියීම් ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම කලත්‍ර පීඩා ගෙන දෙනවා. කලත්‍රයාගෙන් පවා පීඩා ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි සිංහ ලග්න හිමියන්ට එන්නේ. සිංහ ලග්න හිමියන් තරමක් ඉවසිලිවන්තව තමන්ගේ ගමන යන්න සූදානම් වෙන්න මේ මාසය තුල. කන්‍යා රාශියෙන් ඉපදුන අයට අපි බලමු මේ සැප්තැම්බර් මාසය කොහොමද ගෙවිලා යන්නේ කියලා. සැප්තැම්බර් මාසයේදී කන්‍යා ලග්න හිමි ඔබට තරමක් ප්‍රවේශම් වෙන්න ඕන කාල සීමාවක් කියලා කියන්න ඕනේ මුලින්ම. ආණ්ඩුවේ රස්සාවක් කරන කෙනෙක් නම් ඇතිව හෝ නැතිව චෝදනා අපවාද එන්න පුළුවන් කාල සීමාවක්. චෝදනා වැරද්දක් ඇතිව හෝ වැරද්දක් නැතිව චෝදනා අපවාද එන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒ වගේම ඒ චෝදනාපවාද වලට අල්ලස් හෝ දූෂණ චෝදනාපවාද වෙන්නත් පුළුවන්. ඒ වගේ වැඩ වලින් දේවල් එහෙම සිද්ධ කරද්දී වැඩ කටයුතු සිද්ධ කරද්දී ආණ්ඩු වැඩ කටයුතු සිද්ධ කරද්දී තමන් පරිස්සම් සහගතව කටයුතු කරන්න ඕන කාල සීමාවක්. ඒ වගේම පදිංචි නිවාසවල කෙටි කාලීන නිවාසවල කියන්නේ රෙන්ට් එකට වගේ ඉන්න ඔය නිවාසවල රැකී ආරක්ෂා කරන ස්ථානයේ වගේ ඒ වගේ තැන්වල සතුරු පීඩා මතුවෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. සතුරුන් වැඩි වෙන කාලයක්. يعني ඒවට මුණ දෙන්න හොඳට සූදානම් වෙන්න. මුලින්ම මේ මාසයේ මුලින්ම මේ දේවල් හිතට ගත්තයින් පස්සේ ඒ වගේ දේවල් වලට අහු වෙන්නේ නැතුව කාලය ගත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම රෝගී පැත්තට يعني රෝග ගැන කතා කරද්දී ඕෂ්ණාධික රෝගාබාධ ඇති වෙන්න පුළුවන් මාසයක් වෙනවා. ඒ වගේම හිස බර ගතියක්, නිදි බර ගතියක් වගේ දේවල් මතු කරන්න පුළුවන් කාල සීමාවක් වෙනවා තරමක්. ඒ වගේ රෝගාබාධ ඇති අයට ඒවා මතු වෙන්න පුළුවන්. වැඩියෙන් මතු වෙන්න පුළුවන්. නැති අයට සාමාන්‍ය විදිහට මතු වෙන්න පුළුවන්. මේ වගේ තරමක් පරිස්සම්කාරීව කටයුතු කරන්න ඔබ සූදානම් වෙන්න මේ සැප්තැම්බර් මාසය තුල කන්‍යා ලග්න හිමි ඔබ. තුලා රැසින් ඉපදුන ඔබට කොහොමද කියලා අපි බලමු. මෙන්න මේ සැප්තැම්බර් මාසය. සැප්තැම්බර් මාසයේදී තුලා රැසින් ඉපදිච්ච ඔබ රැකියාවක නියුක්ත නම් ඒ රැකියාවේ උසස් සීමාවක් ලැබෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒ වගේම රැකියාව හින්දා Tamanට ගරු සැලකිල්ලක් ඇති වෙන්න පුළුවන්, පිළිගැනීමක් ඇති වෙන්න පුළුවන්, නම්බුනාමයක් ඇති වෙන්න පුළුවන්. වගේ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබ රැකියාවේ ඉතාමත්ම හොඳ තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ වගේම Tamanට ලැබෙන්න තිබුණා නම් කොටස් වශයෙන් මුදලක්. මේ ලැබෙන්න තිබුණු කොටස් වශයෙන් ලැබෙන්න තිබුණු මුදල තමන්ට එක සැරේ ලැබෙන කාල සීමාවක්, එකවර ලැබෙන කාල සීමාවක් වෙනවා මේ කාල සීමාව තුලා ලග්න හිමියන් වන ඔබට. මේ තුලා ලග්න හිමියන්ට මේ සැප්තැම්බර් මාසයේ මුල් කාල සීමාව මේ විදිහට ඉතාමත් සාර්ථකව ගෙවිගෙන ගියත් මාසයේ අගභාගයට යද්දී තරමක් දුරට මේ தত্ত্বය වෙනස් වෙලා යනවා. තමන්ට ඒ මුලින් අර ලැබුණා වූ උසස් වීම, රැකියාවේ ගරු සැලකිලි නම් වුණාම දේවල්, තමන්ට තිබුණා වූ ගෞරව සැලකිලි ප්‍රමාණිකූලව මාසයේ අන්තිම වෙද්දී පිරිහීගෙන යන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ පිරිහීගෙන යන ඒ තත්ත්වයත් එක්ක දුක, කඳුල, වේදනාව, ලැජ්ජාව වගේ දේවල් ගෙන දෙනවා. මේ වගේ තත්ත්ව තමයි මේ තුලා ලග්න හිමියන්ට මුල් මාසයේ මුල් කාලේ ඉතාමත් සුබවත් පස්සට යන්න යන මාසයේ අවසාන අදියට යන්න යන තරමක් දුරට පීඩාකාරී තත්ත්වයක් මතුවෙන කාල සීමාවක්. වෘශ්චික ලග්නය. වෘශ්චික රැසින් ඉපදිච්ච මේ ඔබට අපි බලමු මේ කොහොමද මේ සැප්තැම්බර් මාසය ගෙවිගෙන යන්නේ කියලා. වෘශ්චික රැසින් ඉපදිච්ච අයට උසස් අය තමන් හොයාගෙන යන කාල සීමාවක් වෙනවා. තමන්ට වඩා උසස් කියලා අපි හිතන අය තමන් හොයාගෙන යන කාල සීමාවක් තමයි මේ උච්චික රැසින් ඉපදෙච්ච ඔබට. ඒ කියන්නේ ඒ අය විසින් තමන්ගේ කිසියම් මොකක් හරි සේවාවක් ඉෂ්ට කරගන්න. තමන්ගේ සේවාවක් ලබා ගන්න, තමන්ගේ වැඩ කටයුත්තක් කරගන්න, තමන් හොයාගෙන එන කාල සීමාවක් තමයි උච්චික රැසින් ඉපදෙච්ච අයට. එතකොට මෙහෙම මේ කාල සීමාව තුළ මේ වගේ උසස් අය තමන්ගේ ළඟට එනකොට ගොඩාක් ඒ වගේ දේවල් වෙනකොට ගොඩාක් චිත්ත ප්‍රීතිය ඇති වෙන කාල සීමාවක් මේ මාසය ගොඩාක් සතුටින් කාලය ගත කරන්න පුළුවන් කාලයක්. ඒ වගේම කාලයට ඔබින තත්වයට තමන්ට විකිණීම් කර හැකි ව්‍යාපාරය, කියන්නේ තමන් ව්‍යාපාරයක් කරනවා නම් තමන්ගේ කාලයට උචිත විදියට මේ බිස්නස් එක හොඳයි කියලා එහෙම හිතාගෙන ඒ බිස්නස් එකට අදාළව ඒ ව්‍යාපාරයට අදාළව බඩු මිලදී ගන්න පුළුවන් කාලසපක වානුවක් වෙනවා. එහෙම බඩු මිලදී ගත්තොත් එහෙම හොඳ කාලයක් වෙනවා. එහෙම බඩු මිලදී ගන්න. එතකොට ඒ වගේම ඒ බාණ්ඩ ගුණාත්මක වටිනාකමෙන් යුක්ත බාණ්ඩ වුණොත් තවත් වැඩිය හොඳයි කියලා කියන්න පුළුවන්. එතකොට මෙහෙම මේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ඉතාමත්ම හොඳ තත්ත්වයක් පෙන්වන කරනවා වෘශ්චික ලග්න හිමියන්ට. ඒ වගේම තමන්ගේ දෛනික අත්‍යවශ්‍ය දේවල්, තමන්ට નિયમિત මූල්‍ය සම්පත් ආදී දේවල්, ඒ සියලුම දේවල් ඉතාමත්ම හොඳින් ලැබෙන කාල සීමාවක් තමයි වෘශ්චික රැසින් ඉපදිච්ච ඔබට මේ සැප්තැම්බර් මාසය. ධනු රැසින් ඉපදිච්ච අයට අපි බලමු මේ සැප්තැම්බර් මාසේ කොහොමද බලපාන්නේ කියලා. මේ සැප්තැම්බර් මාසේ මුල් කාල සීමාව තුළ ධනු රැසින් ඉපදිච්ච ඔබට තරමක් පසුතැවිලිදායක තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. නමුත් පස්සට යන්න මේ මාසේ අවසාන භාගයට වගේ යන්න ඉතාමත් හොඳ කාල සීමාවක් වෙනවා. ධනු රැසින් ඉපදිච්ච ඔබ මේ මාසේ මුල් කාල සීමාව තුළ කිසියම් මුල් කාල සීමාවේදී තමන්ට කිසියම් හිතවතෙකුගේ වෙන්වී යාමක් සිද්ධ වෙන්න පුළුවන් වෙනවා කාල සීමාවක්. තමන්ගේ ළඟින්ම හිටපු හිතවතෙක් වෙන්වී යන්න පුළුවන්. ඒ වගේම ඒ හේතුවෙන් දුක, දුම්නස, පිරි, බයක් හිත තුළ ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒක තමයි මේ මාසයේ මුල් කාල සීමාවේදී සිද්ධ වෙන අහිතකර ප්‍රතිඵලය වෙන්නේ. මේ මාසයේ අගභාගයට යද්දී ඉතාමත්ම හොඳ කාල සීමාවක්, තමන්ගේ වැඩ කටයුතු ඉතාමත්ම සඵල වෙන කාල සීමාවක් වෙනවා. ඒ වගේම කරගෙන කියාගෙන ආව කටයුතු ඉතා සාර්ථකත්වයට, හොඳ තත්ත්වයට පත් වෙනවා මේ ධනු රැසින් ඉපදිච්ච ඔබට. මේ මුල් කාලයේ තරමක් අහිත කරුවත් පසු කාලේ ඉතාමත්ම මේ මාසයේ අවසාන කාලේ ඉතාමත්ම හොඳ සුබදායී කාල සීමාවක් කියලා කියන්න පුළුවන්. මකර රැසින් ඉපදිච්ච අය අපි බලමු ඔබ මේ මකර රැසින් නම් ඉපදුනේ මේ සැප්තැම්බර් මාසයේ ඔබ කොහොමද මේ මාසය ගෙවාගෙන යන්නේ කියලා. මිත්‍ර පාර්ශවයක තමන්ගේ නොහොබිනා කමකට ආවේගශීලී වෙලා ඔවුන් සමග ආරවුලක් ඇති කරන, කියන්නේ තමන්ගේ මිත්‍රයෙක් මොනෑම් හෝ දෙයක් වෙන අහිතකර ක්‍රියාවක් කරලා ඒකට ආවේගශීලී වෙලා ඒ කෙනත් එක්ක තරහ අරගෙන ඒ වගේ හිතමනාපකම් ඇති වෙන කාල සීමාවක් වෙනවා. වෘශ්චික ලග්න හිමියන්ට මිත්‍ර පාර්ශවයන් සමග හිතමනාපකම් ඇති වෙනවා. ඒ වගේම තමන් සිටින ස්ථානයේ ඉන්න අය සමගත් ආරවුල් මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අවුල් සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. තමන් ආශ්‍රය කරන, කියන්නේ තමන් රැකියාව කරන ස්ථානය නම් එහෙම, නැත්නම් තමන් ඉන්න ගෙදර නම් එහෙම ආරවුල් තත්ත්ව ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි මේ මකර ලග්න හිමියන්ට. ඒ වගේම මකර ලග්න හිමියන්ගේ මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. චවි කල්යාණයේ තිබෙනා වූ දීප්තිය අඩු යාමට පසුබිමක් සැලසෙන කාල සීමාවක් වෙනවා. තමන්ගේ ශරීරයේ තරමක් පැහැපත්ජතිය අඩු වෙලා යන්න පුළුවන් කාල සීමාවක්. මේක ඒ ගැන ශරීරය ගැන හිතන අයට මේක හරි වැදගත් තොරතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවෙක්ගේ දක්ෂතාවයක් ඉහළ යාමක්, බලාපොරොත්තුවක් ඉටු කිරීමක් හේතු කරගෙන සතුටටපත් වෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. තමන්ගේ දරුවෙක්ගේ දක්ෂතාවයක් ඉහළට යන්න පුළුවන්. ඒ වගේම එයාගේ බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමක් වගේ දෙයක් හින්දා තමන් සතුට වෙන්න පුළුවන්. ඒක තමයි මේ මකර ලග්න හිමියන්ට මේ මාසයේ තියෙන සුබම ඵලදායි తত্ত্বය. අසුබ ඵලදායි తত্ত্ব අතරින් මතුවෙච්ච සුබ ඵලදායි తত্ত্বයක් තමයි ඒ දරුවාගේ දක්ෂතාවය උඩට මතුවීම. මේ විදිහට තමයි මකර ලග්න හිමියන්ට මේ සැප්තැම්බර් මාසයේ ගෙවිගෙන යන්නේ. කුම්භ ලග්න හිමියන්ට කොහොමද කියලා අපි බලමු මේ සැප්තැම්බර් මාසයේ ගෙවිලා යන විදිය. කුම්භ ලග්න හිමියන්ගේ කලත්‍රයාගේ යම් යම් ඕනෑපාකම් පිළිබඳ වැඩිපුර හිතන්න වෙනවා කුම්භ ලග්න හිමියන්ට මෙම සැප්තැම්බර් මාසය තුල. කලත්‍රයාට කලත්‍රයා වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය වැය කරන්න තමයි සිද්ධ වෙන්නේ. වැඩිපුර කාලය ශ්‍රමය ධනය වැය කරන්න සිද්ධ වෙනවා. මෙහෙම කාලය ශ්‍රමය ධනය කලත්‍රයා වෙනුවෙන් කැප කරගෙන යද්දී ඊට එහෙම වැඩ කරගෙන යද්දී කලත්‍රයා සමග අත්තරදීමකින් හරි පොඩි පොඩි රණ්ඩු සරුවල් ඇති වෙන කාල සීමාවකුත් වෙනවා. එයාට උදව් උපදව් කරගෙන යනවා. එයාට උදව් උපදව් කරගෙන යන ගමන් එයා වෙනුවෙන් කැප වෙන ගමන් මේ මාසය තුල එයත් එක පොඩි රණ්ඩු සරුවලකුත් ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කුම්භ ලග්න හිමියන්ට. ඒ වගේම සංසාරගත සතුරන් මතුවෙන්න පුළුවන්. සංසාරගත සතුරන් මතුවලා විවිධ ක්‍රම තුලින් එයා වෙලා Tamanට පීඩාදායක තත්ත්ව මතු කරන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒ වගේම Tamanට ශාරීරික වශයෙන් අපහසුතා මතුවෙන්න පුළුවන්. ශාරීරික පීඩා දෙන්න පුළුවන් කාලවකවානුවක් මේ කුම්භ ලග්න හිමියන්ට මේ සැප්තැම්බර් මාසයේ මේ කාල සීමාව තුල. මීන ලග්නයට කොහොමද කියලා අපි බලමු. ඔබ රාශි චක්‍රයේ අවසාන රාශිය වෙන මීන රාශියෙන් ඉපදුනා නම් අපි බලමු මීන රාශියට කොහොමද මේ බලපෑම මේ සැප්තැම්බර් මාසයේදී ඇති වෙන්නේ කියලා. මීන ලග්නයෙන් ඔබ ඉපදුනා නම් තමන්ට තෑගි වශයෙන් දෛනික අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. මේ මීන ලග්න හිමියන්ගේ මාසයේ මුල් කාල සීමාව ඊටාත්ම හොඳ තත්ත්වයෙන් ගත කරත් මාසයේ අගභාගයට යද්දී තරමක් එය හොඳ තත්ත්වයේ අඩු වෙගෙන යන තත්ත්වයක් බවට පත් වෙනවා. තමන්ට තෑගි වශයෙන් දෛනිකව අවශ්‍ය වෙන සියලුම දේවල් තමන්ට ඉටු වෙනවා, ලැබෙන කාල සීමාවක් වෙනවා මේ මීන ලග්න හිමියන්ට මේ මාසයේ මුල් කාල සීමාව තුල. එතකොට පාරිභෝගික ද්‍රව්‍ය වලට අමතරව දිගු කාලක් පවතින යම් භාණ්ඩ බඩු බාහිර ආදී දේවලුත් ඒ තෑගි වශයෙන් ලැබෙන්න පුළුවන් මේ මාසයේ මුල් කාල සීමාව තුලදී. නමුත් මාසයේ අගභාගයට යද්දී තමන්ට සිත් පීඩා, චිත්ත පීඩා ඇති වෙන්න පුළුවන්. අනපේක්ෂිතව දිගට හරහට චිත්ත පීඩා ගෙන දෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. එතකොට ගේ දොර අගහිඟකම්, ආර්ථික දුෂ්කරතා මේ කලින් තිබුණට වඩා වැඩියෙන් පේන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒවා වැඩිපුර ඉහවහා යන්න පුළුවන්. ආර්ථික දුෂ්කරතා ඉහවහා යන්න පුළුවන් කාල සීමාවක් තමයි මීන ලග්න හිමියන්ට මේ සැප්තැම්බර් මාසයේ අග කාල සීමාව තුල. මේ මාසයේ මේ විදියට දුක සැප අතර දෝලණය වෙමින් තමයි මීන ලග්න හිමියන්ට ගෙවෙන්නේ. 2023 සැප්තැම්බර් මාසයේ මේ විදියට පොදු පලාපලයක් ගෙනාවේ මේ ලග්න 12ට පොදුවේ. එතකොට ලංකාවාසී ලෝවාසී ඔබ සියලුම දෙනා මේ ලග්න 12ට පොදුවේ අයත් වෙනවා. එතකොට මේ කියපු දත්ත අඩු වැඩි වශයෙන් තමයි මේක දෝලණය වෙන්නේ. Tamanට යම්කිසි දෙයක් මේ පිළිබඳව වැඩි විග්‍රහයක් සිද්ධ කර ගන්න ඕන නම් තමන්ගේ පෞද්ගලික කේන්ද්‍ර සටහනක් තියෙන හැම කෙනෙකුටම උප්පත්තියෙන් ලද ඒ කේන්ද්‍ර සටහන පරීක්ෂා කර ගන්න ඕනේ. ඒකට අදාළව තමන්ට අවශ්‍ය ප්‍රතිකර්ම ටික ලබා ගන්න, අවශ්‍ය මේ යන්ත්‍රය අවශ්‍ය නැ යන්ත්‍රය දා ගන්න, මැණික් ගල අවශ්‍ය නැ මැණික් ගල දා ගන්න, මේ වගේ දේවල් මැණික් ගල සහිත මේ මුද්ද පළඳින්න අවශ්‍ය වෙලාවට ඒක ඒ වැඩ ටික අවශ්‍ය විදිහට සිද්ධ කර ගන්න. තමන්ගේ පෞද්ගලික කාරණාවන් මේ විදිහට සිද්ධ කරගන්න ජෝස්මේ වැඩ කටයුතු සමග අවශ්‍ය ඕනම කටයුත්තක් සඳහා තිරේ දිස්වන දුරකථන අංකයට SMS පණිවිඩය, WhatsApp පණිවිඩය, එහෙම නැත්නම් Facebook ගිණුම හරහා මට Messenger පණිවිඩයක් තවන්න ඔබගේ අවශ්‍ය කටයුත්ත සිද්ධ කරලා දෙන්න. මේක මේ ඔබ සියලුම දෙනාට ගෙනාපු පොදු පලාපලයක්. ලංකාවාසී ලෝවාසී ඔබ සියලුම දෙනාට මේ පොදු පලාපලයේ තුලින් තමන්ගේ පව් පැත්ත අවම වෙලා පින් පැත්ත ඉහළ ගිහිල්ලා ඔබලාට ඊ타ත්ම සුබදායක මාසයක් ගත කරන්න අවස්ථාව උදා වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවත වාරයක් මම කියන්නේ ඔබට පෞද්ගලිකවම අවශ්‍යතාවයක් තියෙනවා නම් මාහා පෞද්ගලිකව සම්බන්ධ වෙන්න.